මේදවස්වල ආහාර අර්බුදය නිසා කුඹුරු වගා භූමි වගේම ගෙවතු වගාවටත් ඔබ යොමු වෙලා තියෙනවා. ඒ වගේම මේදවස්වල තියෙන අධික වර්ෂාවත් එක්ක ජලය විවිධ තැන්වල එකතු වෙලා තියෙනවා. මේ විදියට ජලය එකතු වෙන ස්ථානවලට මීයන්ගේ මුත්‍රා එකතු වීම නිසා තමයි මේ දිනවල අවදානම් තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. ඒ ප්‍රධාන වශයෙන් මීයන්ගේ මුත්‍රා මගින් සම්ප්‍රේෂණය වන ලෙප්ටොස්පයිරෝසිස් එමත් නැත්නම් මීයුණ කියන රෝගී තත්ත්වය අපේ රටේ රෝහල්වලින් ඉහළ මට්ටමකින් වාර්තා වීම නිසා. අපි බලමු කොහොමද මේ රෝගය බෝ වෙන්නේ කියලා. මේ රෝගයට හේතු වෙන්නේ ලෙප්ටොස්පයිරා කියන බැක්ටීරියා විශේෂය. ඒ බැක්ටීරියා මීයන්ට, ගවයන්ට, මී ගවයන්ට බල්ලන්ට ඌරන්ට වැළඳෙන්න පුළුවන්. එහෙම ආසාදිත සතෙක්ගේ මුත්‍රා වතුරට හෝ පසට එකතු වෙලා මේ බැක්ටීරියාව සති කිහිපයක් මාසයක් උනත් තියෙන්න පුළුවන්. එහෙම තියෙන මේ බැක්ටීරියාව අපේ සමේ තියෙන කැපීම්, සීරීම්, තුවාල හරහා එහෙමත් නැත්නම් මුඛයේ ඇස් ආදියේ ශ්ලේෂ්මල හරහා අපේ ඇඟට ඇතුළු වෙන්න පුළුවන්. නමුත් මීයුණ වැළඳුණු පුද්ගලයෙක්ගෙන් තවත් පුද්ගලයෙකුට මේ රෝගය බෝ වෙන්නේ නැහැ. කොහොමද දැනගන්නේ ඔබට මීයුණ ආසාදනය වෙලාද කියලා? සාමාන්‍යයෙන් මේ බැක්ටීරියාව ඔබේ ඇඟට ඇතුල් වෙලා දවස් 2ක් 14ක් අතර රෝග ලක්ෂණ මතුවෙනවා. උණ, මස්පිඩු වේදනාව, ඇස් රතුවීම, හිස රදය, මුත්‍රා කහපැහැවීම, වමනය, සිරුර පණ නැතිකම, මුත්‍රා යෑම අඩුවීම කියන රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් සාමාන්‍යයෙන් ඇති වෙනවා. ඒ රෝග ලක්ෂණ ඇති වුවහොත් මොනවද කරන්න ඕනේ? ළඟම තියෙන රෝහලකට ගිහින් ඔබේ රෝග ලක්ෂණ කියන්න. ඒ වගේම ඔබ කුඹුරක් හෝ ගෙවතු වගාවක් කළා නම් ඒ ගැනත් වෛද්‍යවරයාට කියන්න. ඔබේ ප්‍රදේශයේ මීයුණ රෝගීන් බහුලව වාර්තා වෙනවා නම් ඒ ගැනත් වෛද්‍යවරයාට කියන්න. එවිට වෛද්‍යවරයා ඔබට තිබෙන රෝගය කුමක්ද කියලා පරීක්ෂණ මගින් තීරණය කරා. මීයුණ සඳහා ප්‍රතිකාර මොනවද? මීයුණ සඳහා ඔබ නිවසේදී ප්‍රතිකාර ගැනීමෙන් වළකින්න ඕනේ. වෛද්‍යවරයා විසින් ඔබට රෝහලේදී අධීක්ෂණය යටතේ ඩොක්සිසයික්ලින් කියන ප්‍රතිජීවකය ලබා දෙනවා. අසාධ රෝගීන්ට ඉන්ට්‍රාවීනස් විදියට තමා ප්‍රතිකාර ලබා දෙන්නේ. මීයුණ මාරාන්තිකද? නිසි වේලාවට ප්‍රතිකාර නොගත්තොත් ඔබට මරණය පවා සිදු වෙන්න පුළුවන්. මේ රෝගයට ඔබේ සිරුරේ වකුගඩු, අක්මාව සහ හදවත අක්‍රිය කරන්න පුළුවන්. මීයුණෙන් වැළකීමට මොනවද කරන්න ඕනේ? තුවාල, සීරීම් මැත්නම් කුඹුරට අපවිත්‍ර ජලයට බැසීමෙන් වළකින්න ඕන. වගා කටයුතු වල යෙදෙන විට ග්ලව්ස් සහ බූට්ස් භාවිතා කිරීම. අපේ රටේ ග්ලව්ස් සහ බූට් භාවිතා කිරීම අඩු වුණත් වෙනත් රටවල වගා කටයුතු කිරීමේදී සුලභව ග්ලව්ස් සහ බූට්ස් භාවිතා කරනවා. අනාරක්ෂිත ස්ථානවලින් මුහුණ කට සේදීමෙන් වළකින්න ඕන. කුඹුරු හා වගාපින් පිරිසිදුව තබා ගන්න ඕන. මීයුණ වලකින ප්‍රතිජීවකයක් වන ඩොක්සිසයික්ලින් ප්‍රතිජීවකය ඔබේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හමු වී ඔහුගේ නිර්දේශය මත පමණක් ලබා ගන්න ඕන. එය ඔබ කුඹුරට බැසීමට සතියකට කලින් ලබා ගැනීම වැදගත්. මේ අවදානම ගැන ඔබේ හිතවතුන් නෑදෑයින් දැනුවත් කිරීමට මේ වීඩියෝ ෂෙයා කරන්න. ඔබට නිරෝගී දිවියක්.